ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ලෝකේ සීතලම ජනරජය පිළිබඳව. ඇත්තටම මේ ජනරජයක් කිව්වට වෙනම ස්වාධීන රාජ්‍යයක් නෙමෙයි. මේ රුසියාව යටතේ පවතින ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිවිෂන් එකක්. ඒ කියන්නේ අණු කොට්ටාසයක් කිව්වොත් නිවැරදි. මෙම ජනරජය හඳුන්වන්නේ සකා නමින්. ඇතරම් මෙහි විශේෂත්ව විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒ අතරින් ඔබ කිසිදා නොඇසූ ඔබට ඉතාමත්ම වැදගත් වන කාරණාවන් කිහිපයක් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ අවසන් වන තෙක් රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. භූගෝලීය වශයෙන් මෙය පිහිටා තිබෙන්නේ රුසියාවේ ඈත පෙරදිග ආක්ටික් සාගරයට මායිම්ව. සකා ජනරජයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 30,83,523ක් වෙනවා. ඒ අනුව එය රුසියාවේ විශාලම ජනරජය විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මෙය ලෝකේ විශාලම ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිවිෂන් එක විදියට සැලකෙනවා. ඇතරම සකා ජනරජය මොනතරම් විශාලයිද කියනවනම් එය වෙනම රටක් වුණා නම් එය සැලකෙන්නේ ලෝකේ 7 විශාලම රට විදියට. මොකද ලෝකේ 8 විශාලම රට වන ආජන්ටිනාවේ විශාලත්වයත් වර්ග කිලෝමීටර් 127ක් පමණයි. මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ යකුස් නමින්. කෙසේ වෙතත් එය විවිධ භාෂාවලින් විවිධාකාරයෙන් ශබ්ද කරනවා. කෙසේ වෙතත් සමස්ත රාජ්‍ය අගනුවර විදියට මොස්කව් හඳුන්වන්න පුළුවන්. නමුත් යකුස් නගරයේ සිට මොස්කව් දක්වා ගොඩබිම් මාර්ගවලින් ඇති දුර කිලෝමීටර් 8389ක් වෙනවා. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ සිට මොස්කව් දක්වා ගොඩබිම් මාර්ගවලින් යන්න පුළුවන් නම් ඒ දුරටත් වඩා ඉහළ දුරක්. ඇතරම සකාවැසියන්ට ඔවුන්ගේම රටේ මොස්කව් අගනුවරට පවතින දුරට වඩා අඩු දුරක් තමයි රටවල් 50කට වැඩි පුරවැසියන්ට මොස්කව් නුවරට පවතින්නේ. එයින්ම ඔබට රුසියාවේ විශාලත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි සකා කියන්නේ රුසියාවේ දුරස්තම ප්‍රදේශය නෙමෙයි. ආසියානු මහද්වීපයේ මීටත් වඩා නැගෙනහිර ප්‍රදේශවල ඇමරිකාවේ ඇලස්කාවට ආසන්න වන තෙක්ම රුසියාවට අයත් වෙනවා. මෙහි දේශගුණය සැලකෙන්නේ ලෝකේ දරුණුම දේශගුණය විදියට. ඒ අනුව ජනවාරි මාසය තුල සකා ජනරජයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක +46ට වඩා පහළ යනවා. එහි සාමාන්‍ය දැක්වෙන්නේ -43.5ක් විදියට. ඒ වගේම ජනරජයේ සීතලම ප්‍රදේශය හඳුන්වන්නේ ඔයිමිකෝන් නමින්. එය සැලකෙන්නේ ලෝකේ සීතලම ස්ථිර මිනිස් ජනාවාසය විදියට. ඇතරම එක් වසරක ඔයිමිකෝන් අඩුම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙනවා සෙල්සියස් අංශක -67.7ක් විදියට. එය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ ස්ථිර මිනිස් ජනාවාසය වාසයක් තුළ වාර්තා වූ අඩුම උෂ්ණත්වයේ විදියට. ඒ වගේම සීත ඍතුවේදී ඔයිමිකෝන් සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක -54ක් වෙනවා. බොහෝ දිනවල එය -50 58 අතර ගයක් ගන්නා බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව සීත කාලයේදී මෙහි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක -50ට වඩා අඩු වුනොත් ඒ දවස සැලකෙන්නේ උෂ්ණ දවසක් විදියට. එයින්ම ඔබට අවබෝධ කරගන්න පුළුවන් මෙහි උෂ්ණත්වය මොනතරම් අඩුද කියලා. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාව වගේ රටවල වසර පුරාම පවතින සෙල්සියස් අංශක +30කට ආසන්න උෂ්ණ මේ අධික දුෂ්කර දේශගුණය නිසා එම ප්‍රදේශයේ ජීවත් වෙන්නේ 450කට ආසන්න ජනගහනයක්. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ග වෙන්නේ පිනිමුවන් නැති කිරීම සහ දීවර කර්මාන්තය. කෙසේ වෙතත් සීත කාලය තුල මොවුන් දීවර කර්මාන්තය සිදු කරන්නේ මිදුණු ගංගා තුල. ඒ වගේම මෙය ලෝක සීතලම ස්ථිර මිනිස් ජනාවාසය නිසා මේ වෙද්දි සංචාර කර්මාන්තයත් වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා අභියෝගාත්මක සංචාරවලට කැමති අය අතර ඔයිමිකෝන් ඉතාමත්ම ජනප්‍රිය සංචාරක පුරවරයක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් සකා ජනරජයේ අගනුවර වන යකුටියා සිට ඔයිමිකෝන් දක්වා ඇති දුර +682ක් වෙනවා. එම මාර්ගය සැලකෙන්නේ ඉතාමත්ම දුෂ්කර මාර්ගයක් විදියට. බොහෝ විට සීත කාලයේදී එම ප්‍රදේශයේ මහා මාර්ග බවට පත්වන්නේ මිදීගිය ගංගාවන්. සම්පූර්ණ සකා ජනරජයේම ජනගහනය දක්වන්නේ 995,000ක් විදියට. ඒ අනුව මෙහි වර්ග කිලෝමීටර් 1ක් තුල සිටින්නේ පුද්ගලයන් .32ක් පමණයි. දැන් ඔබට පැහැදිලි ඇති මෙහි භූමි ප්‍රමාණය අනුව ජීවත් වෙන්නේ මොනතරම් අඩු ජනගහනයක්ද කියලා. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ අඩුම ජනගණත්වයක් ඇති ජනරජයක් විදියට. මෙහි ජනගහනය අඩු වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් වෙන්නේ අති දුෂ්කර දේශගුණය. කෙසේ වෙතත් මෙය රුසියානු ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන ජනරජයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මෙහි විශාල වශයෙන් දියමන්ති, රත්රන් සහ ලෝපස් පවතිනවා. ඒ නිසා මෙහි ප්‍රධානම ආදායම් මාර්ග වෙන්නේ පතල් ගැනීම. ඒ වගේම මේ ප්‍රදේශයට පවතින ඉතාමත්ම කටුක සහ වේදනාකාරී අතීතයක්. මොකද අතීතයේ සිට මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත පූජා කරලා තියෙනවා. එයට ප්‍රධානම උදාහරණය වෙන්නේ R504 අධිවේගී මාර්ගය. ඇතරම එය හඳුන්වනවා ඇටකටුමාවත කියන අනුවර්තනාමයනුත්. මොකද ස්ටර්ලින්ගේ පාලනය යටතේ එම මාර්ගය හදන්නේ සිරකරුවන් විසින්. එම මාර්ගය සකස් කිරීමේදී මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියනයක් බවටයි වාර්තා වෙන්නේ. ඒ විදියට මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඒ මාර්ගයටම යට කර තිබෙනවා.
ඒ නිසා තමයි මේ ඇටකටු මාවත කියන අනුවර්තනාමයෙන් හඳුන්වන්නේ. ඇතරම් මියගිය සංඛ්‍යාව අනුව මේ මාර්ගයේ සෑම මීටරයක් පාසාම මල සිරුරක් තිබෙන බවට වාර්තා වෙනවා. මෙම R504 අධිවේගී මාර්ගය ඉදිකර තිබෙන්නේ 1932 සහ 1953 කාලය තුළ. ඒ අනුව මාර්ගය සම්පූර්ණ වැඩනිම කිරීම සඳහා දශක දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.